කේමදාස මාස්ටර් වගේ කෙනෙක් ඉඳදී මාසයකට සැරයක් අඩු ගන්න මොනවාරි බාල්දියක් පෙරලනවා. ඒ අපි දෙන තරම් බුද්ධාගම මේ ඔලුවට තියාගෙන නෑ ඉන්දියාව උතුරු ඉන්දියාව. මං කියන්නේ 56 පෙරළියේ ඌමනාව තමයි අමරදේව මාස්ටර් ඇතුලෙන් එළියට ආවේ. නේරු මේ කලාපේ එක්තරා විදිහට සංස්කෘතික මෙහෙයුමක් කරන්න ගන්නවා. ඉතින් රත්නජංකර් කොහොමද රටේ අපේ රටේ ජාතිකත්වය ගැන තීරණ ගන්නෙ? අමරදේව ඉන්දියාව නියෝජිතෙක් වුණානේ කියලා පද්මශ්‍රී විභූෂණ නිකන් දෙන්නේ නෑනේ. ලෝකෙ ගොඩනගලා තියෙන සංස්කෘතිය දේශපාලනීය රටවල් ගොඩනගලා නෑ. මොනවත් වෙන්නේ නෑ කියන එක චාටනස්. හොඳයි ඒක. ඉතින් මම කියන්නේ කිලර් වගේ ඇල්බම් එකක් මං හිතන්නේ මේ කාලේ එන්න ඕනේ. මියුසික් වලින් දේශපාලනය කරනවා කියලා කියන්නේ ඒක. තවමත් මං හිතන්නේ ලංකාවේ සංගීතය කියලා කියන්නේ ගීතයටනේ. කියන මිනිස් හිටියර කමන්නේ නෑ මම කියන්නේ. ඔයා කියන්නේ නැත්තම් එච්චරයි. හේන් සැරි බුරු කිව්වොත් බලාගෙනයි. හේන් සැරි අපි මුල් වතාවට සංගීත ගැන කතා කරන්න යන්නේ. හැබැයි මේ සංගීත ගැන කවුද කතා කරන්නේ කියලා ඔය අහන් ඉන්න කට්ටියට තියෙනව නම් ප්‍රශ්නයක්. ඒක ප්‍රශ්නයක් කර නොගන්න මං ඉස්සෙල්ලම පෙන්නන්නම් කවුද කියලා මේ. ඉන්ද්‍රචාපා ලියනගේ අජිත් කුමාරසිරි. ওই දෙන්නගේ මට අහන්න තියෙන එක පොදු ප්‍රශ්නයක්. මේ සංගීත සම්ප්‍රදායන් තියෙනවා. संगीत विलासितावन तीनो मेवा अतरे संगीत गुरुकुल तीनो मुकदमे संगीत गुरुकुल के अन्य मगेन दहन हो आरे संगीत सांप्रदाय की ने वक हुमत क्या ने महाद्वीपिक प्रश्न या एक पैनने के ने विकास ने वन प्रश्न या किधर था मामा दहिन ने गुरुकुल तीन पुलवां एवा तूल क्रमवेदन के लिए बंद यम में मनस्कम साहित्य දේවල් ගොඩනගෙන්න පුළුවන් කියලා තමයි මගේ විශ්වාසය. ඒ කියන්නේ සම්ප්‍රදාය සහ ගුරුකුල කියන දෙක කියන්නේ එකක් ටිකක් ලොකු ඒරියා එකක් කවර් කරනවා. එකක් ගුරුකුල කියන එක ඒ සුවිශේෂී සම්ප්‍රදායන් තුලම ගුරුකුල අරව තුලම පොඩි පොඩි ඒජන්සීස් එන්න පුළුවන්. හරි. හරි. එතකොට දැන් ලංකාව උදාහරණයක් විදියට ගත්තම අජිත් මෙහෙම ගුරුකුල කියලා දෙයක් තියෙනවද ඔයාට පේන විදියට? නැන ගුරුකුල කියන එක දෝක පරිමාවෙන් ගත්ත ගුරු තියෙන ගුරුකුල වලට සාපේක්ෂව ගත්තම මේ ගුරුකුල නෑ. ඒ කියන්නේ ඉන්දියාවේ තියෙන ගුරුකුල ගත්තත් එහෙම ඒවල මොකක් හරි විෂය හාරගෙන යන්න විෂය හොයාගෙන යන්න පුළුවන්කමක් ඒ ගුරුකුල වලට තියෙනවා. මේ ඒ විෂය එක්කෝ මෙලඩි විදාකාරයෙන් ප්‍රසන් කරන්න එක්කෝ වෙන තාල ප්‍රසන් කිරීමේ වෙනස්කම් මොන හරි එහෙම විශේෂ විෂය ඇතුළට කිඳා බහලා කරන්න පුළුවන් දේවල් තමයි මේ ගුරුකුල ඇතුළේ සිද්ධු මේ වෙලාවට. වෙන වෙන සාධකත් තියෙනවා පසුගාමි වැඩවස. හැබැයි මේ ලංකාවේ ගත්තොත් ඒක නිකන් පොඩි ටියුෂන් ක්ලාස් වගේ. ලංකාවේ කියනකොට අජිත් පොඩි හිනාවකුත් ගියා. ඒක නිකන් සදේ සිනාවක්ද නැත්තම් නිකන්. ඒ කියන්නේ ලංකාවේ ගුරුකුල නැහැ. ඒක හරි මම පිළිගන්නවා. නමුත් ලංකාවේ තියෙනෝනේ උත්තර ಭಾರತೀಯ සංගීතයට වැඩි කැමැත්තක් දක්වන අය සහ ඒකට වැඩි කැමැත්තක් නොදක්වන අය කියලා. එහෙම කැමැත්තක් දක්වනවා කියලා කන්නේ ඔක හදපු එකක් නේ. කියන්නේ උතුර තමයි බලවත්ව ගෙනාවේ මෙහෙට ජාතිවාදෙත් එක්කලා දකුණ දෙමළ මිනිස්සු හිටියේ ඒ පැත්ත රිජෙක්ට් වුණා. හැබැයි ඉතින් දකුණේ මියුසික් තමයි කරපින්නගෙන යන්නේ දර්දා මාර්ගය ඇතුලේ හැමදැනම. එනවාට ඉතින් උතුර තමයි ගෙනාවේ අර කවුද ඔහෙන්නේ ආවා කියන්නේ ගොඩබැස්ස කියන්නේ උතුර කියන්නේ උත්තර ಭಾರತೀಯ ඔව් ওই පැත්තෙන් ආවා කියන්නේ ඉතින් මේ පැත්තට ඇවිල්ලා ඔය රේප් සීන් එකක් එමු ගියේ ඔය මෑන් ආවේ හෙන්නේ එතකොට මේ පැත්ත තමයි මෙහෙට කරපිනලා ගත්තේ මොකද මේ පැත්ත ගන්න ලේසි අරි පැත්තේ මිනිස්සු ටිකක් අමාරුයි ඇත්තටම කොහොමත් අර දෙමළ විරෝධයකුත් තියෙනවනේ ඔක ඇතුලේ ඉතින් උතුර තමයි ඒ කාලින්ම ජාතිවාදයට සපෝට් කරේ प्रभु बौद्ध प्रधान आदाय मार्ग हो विकल्पीय दर्शनवादी सलिहन एक बौद्ध आगम इतकोट बलगंड तीन इतकोटना බෞද්ධාගම බැක් කරන්න තිබුණු සංගීතයේ තිබුණෙත් ඒ ආශ්‍රිත ප්‍රදේශයකින් ඉන්දියාවෙන් ගත්ත මොකද දැන් අද වුණත් සිද්ධාර්ථ ගැන ෆිල්ම් එකක් හැදුවොත් උතුරු ඉන්දියාවෙන් නළුවෙන්නේ ගේන්නේ ලංකාවේ කෙක් හරියන්නේ නැහනේ හැබැයි ඉතින් බුද්ධාගම කියලා ගත්තම නච්ච ගීත වාදිත විසුක දස්සන මේවා විසුක දස්සන හැටියට නේ ඔය නිකන් මං කියන්නේ සම්ප්‍රදාය හැටියට හරි කියලා තියෙන්නේ
දැන් ඕක ආයි මං කැමති නෑ ඔය බෞද්ධ දර්ශනය ගැන කතා කරන්න. නෑ නෑ අපි ගමු දැන් උත්තර ಭಾರತීය සංගීතය. ඔව්. උත්තර මේම උත්තර ಭಾರತීය සංගීත කියන්නේ ඉන්දියාවේ තියෙනවනේ දර්ශන ගොඩක් තිබුණානේ ඉන්දියාවේ. ඉන්දියාවේ ප්‍රතිවිරෝධී දර්ශන තියෙනවා. හැම විදියෙම දර්ශන වලට ගැටෙන්න පුළුවන් තරම් ඉන්දියාව කියන්නේ ඉන්දියා කජුරාව තියෙනවා. ඒ ආසෙන් රෙප්සින් තියෙනවා. ඉන්දියාව හරි රිච් රිච් තැනක් හැම පැත්තෙම ඈ ඉන්දියාව හොඳ නිෂ්පාදනය නේද? ඒක බොහොම ෆ්ලෙක්සිබල් තැනක්. ඒ කියන්නේ එක සත්‍යක් නැහනේ ඉන්දියාවේ. දෙවියෝ ඉන්නවා. ඔව් දෙවියෝරු ගන්න. දෙවියන් දෙවියෝරු ඉන්නේ ඉන්දියාවේ හැම දෙවියෙක් අතින්. දැන් පීකේ වගේ ෆිල්ම් එකක් අපි බැලුවම ඒකේ තියෙනවනේ මුළු ඉන්දියාවෙම කොයි වගේද කියන්නේ නේ. දැන් අජිත් නවත්තපු තැනින් හොඳ ස්ටාර්ට් එකක් ගන්න පුළුවන්. ඒක තමයි මේ 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 ජයසංකල් මේ කර්ණාටක සංගීතය තමයි ඇත්තටම මේ සංකීර්ණ සංගීත සම්ප්‍රදාය ඇත්තටම බැලුවා. ඔව්. ඉන්දියන් ක්ලාසිකල් වල තියෙන. ඔව්. සවුත් ඉන්දියන් ක්ලාසිකල්. නමුත් ඒක මෙහි ප්‍රචලිත වෙන්නේ නැත්තේ උනේ නැත්තේ සහ ඒක මේ ජන විඥානය ඇතුලේ ප්‍රකාශ වෙන්නේ නැත්තේ ඔය තියෙන මේ වර්ගවාදී වර්ගවාදී එක කියලා වර්ගවාදී ප්‍රශ්නෙින්ද. අනිත් එක මේ එහෙ අපි දෙන තරම් බුද්ධාගම මේ ඔලුවට තියාගෙන නැහැ ඉන්දියාව උතුරු ඉන්දියාව. එහෙ ඊට වඩා පුළුල් දාර්ශනික මේ මේවා තියෙනවා ඊට වඩා. ඒ කියන්නේ අපිට හෙලි කරන්නේ නැහනේ සිද්ධාර්ථට හොඳ තර්ක දාමයන් ගෙන අපු දාර්ශනික කිසි කෙනෙක් එළදරව් කරන්නේ නැහනේ මෙහෙට. ඔව් හරි. දැන් මට තියෙනවා මූලික ප්‍රශ්නේ අද ඔබත් එක්ක කතා කරන්න සහ ඒකට ඡාපගෙන් පිළිතුරුත් අවශ්‍යයි. මේකයි. දැන් මේ අමරදේව සහ सुनील शांत अतर हम किसी प्रवाद नगोने अजित अभी टेगन पोडक निकंद मेवेला अभी पोडक कथा कर मैं अमरदेव मन सुनील शांत अमरदेव इतना खेन्द्री हबे मट एक अमरदेव शरच्चंद्र तम इतना उड़े इन अतर अमरदेव टाड़ीवीर शरच्चंद्र या යාටිය බලවත් පුද්ගලයෙක් නේ ලංකාවේ ඇතුළේ ඉපු ඒජන්ට් කෙනෙක් නේ ආය කියන්නේ ඔය මේ රොකෆෙලර් ෆවුන්ඩේෂන් එකෙන් යාට අරමුදල් සැපේ වුණා වැඩ කරන්න ඒකනේ ජමිනාටගේ සිද්ධ වුණෙත් එතකොට ඒ රිසර්ච් වර්ක් වලට ඉතින් යා ඒ ඇස්රෙන් යයිලා මෙතන ලොකු මොකද ඔය රොකෆෙලර් ෆවුන්ඩේෂන් එකට එක එක රටවල නියෝජිතය අවශ්‍යයි ඒ රටවල අධ්‍යාපනය සෞඛ්‍ය වගේ දේවල් පාලනය කරන්න එතකොට ඒකට යොදාගත්තේ මම හිතන්නේ සරච්චන්ද්‍ර තමයි යොදාගත්තේ ප්‍රධාන වශයෙන් එතකොට මේ සරච්චන්ද්‍ර වෙන වෙන ආයතන වල ප්‍රධානී බවට පත් වුණා විශ්වවිද්‍යාලයේ බලයත් එක්කලා ඉල්ල ගුවන් විදුලියේ බෝඩ් එකේ හිටියේ ප්‍රධානියා සරච්චන්ද්‍ර එතකොට මේ අමරදේව කියන්නේ එක්තරා විදිහට සරච්චන්ද්‍ර නේ බෞතිස්ම කරන්නේ නම වෙනස් කරන්න යෝජනා කරලා ඕවා මේ ගොඩක් දේවල් සිද්ධ වෙන්නේ ඉතින් එතනදී සුනිල් ශාන්ත ලංකාවට එද්දි 44 විතර ඊට පස්සේ මෙතන අමරදේව දක්ෂ වරිණවාදගේ කැබෑ ඊට පස්සේ මෙතන ලොකු සුනිල් ශාන්ත ගෙනාපු ඉන්දියානු විරෝධයයි අමරදේව ඉන්දියානු නියෝජිතයෙක් වුණානේ කියලා මම පද්මශ්‍රී විභූෂණ නිකන් දෙන්නේ නැහනේ ඉන්දියාවට කරන සේවයට තමයි ඉන්දියාවෙන් සම්මාන දෙන්නේ. එතකොට ලංකාවේ ඇතුලේ ඉඳන් අමරදේව ඉන්දියාවට කරපු සේවය ගැන තමයි අපි කතා නොකරන්නේ ඇත්තටම. ලංකාවට කරපු සේවය නෙමෙයි. मुखद मे पद्मश्री भूषण दिंड अमरदेव इंदिट कंगीत दक्षक अब संगीत तनिकर लगा सांस्कृतिक विषय सुनील शांत इंदिया विरोध अखादन इकड़े इंदिया विरोध अखादन आम पदनमेंगे මං කියන්නේ 56 පෙරලියේ උවමනාව තමයි අමරදේව මාස්ටර් ඇතුලෙන් එළියට ආවේ. මං කියන්නේ ඒකට සුනිල් ශාන්තව එකතු කරගන්න විධික්‍රමයක් හදලා තිබුණ නැහැ. ඒ කියන්නේ මේක කියන්නේ ජාතික හැඩය හදන්න ඕනේ කොහොමද? ඒක තමයි ඉන්දියන් මොඩල් එක. වෙස්ට් එක පැත්තට බර එහෙම නැත්නම් එහෙම ඉන්ස්ට්‍රුමන්ට්ස් පාවිච්චි කිරීම පිළිබඳ අපහැදිලි කමක් හෝ හිතාමතා බැහැර කිරීමක් සිද්ධ වුණා කියලා මං විශ්වාස කරනවා. ඒක ඇතුලේ තමයි හෙලේ ගාන්ධර්වයා විදිහට අමරදේව මාස්ටර් එළියට එන්නේ. මම හිතන්නේ මේක එක එක දේශපාලනික උපනාවක ප්‍රතිඵලයක්. අනිත් එක දැන් අපි මේ ලංකාව කියලා කතා කරාට මේ සංගීත විෂය ඇතුලේ ප්‍රධානම කාරණයක් තමයි ඔය මේ නේරු බලයටපත් වීම කියන එක. නේරු මේ කලාපේ එක්තරා විදිහට සංස්කෘතික මෙහෙයුමක් කරන්න ගන්නවා. ඒ කරන එක ඇතුලේ
කෙස්ක කියන ඇමති ජනමාධ්‍ය සංස්කෘතික ඇමතිවරයා ඉන්දියාවට පුවේ. එතකොට බීවි කෙස්ක. එයා තමයි ඉන්දියාවේ සියලුම ඔය බටහිරට ටිකක් ලැබිව තියෙන සංගීත සියලුම ඒ තියෙන සින්දු ඔක්කොම තානම් කරනවා. ඒවා ඔක්කොම තානම් කරුවම මිනිස්සු අහන්න ගන්නවා රේඩියෝ සිලෝන් කියන එක අහන්න ගන්නවා. මොකද ඒකේ ඒකේ අර වෙස්ටර්න් සින්දු යනවා. මොකද ලංකාවෙන් විකාශය කරන්නේ. ඔව් එතකොට ඉන්දියාවට ගත්තම මේක ලොකු ප්‍රශ්නයක් වෙනවා. එහෙන් ඊවිත මෙහෙට එන්න ගන්නවා. ටක්ගල ඉන්දියා. රතන් ජංක ප්‍රොෆෙසර්. ඔව් ඔය ඇවිල්ලා ලංකාවේ ස්ටෑන්ඩඩ් එකක් හදන්න ගන්නවා. ඒක දිනේ සුනිසාන්ත රිජෙක්ට් වෙන්නේ. අමරදේව එකෙන් ප්‍රධාන නියෝජිතයන් අන්න ඔය ප්‍රවාදේ තමයි මම කිව්වේ එතන ඒ අමාරුවෙන් තමයි මම මම අහලා තියෙන විදිහට මේක නිවැරදි මතයක් කියලා මට හරියටම නිශ්චයක් නැහැ අපේ බෞද්ධ ගීත කියන මුස්ලිම් අපේ මොහිදින් බේගුත් බොහොම අමාරුවෙන් මම හිතන්නේ පාස් පාස් වුණේ ඒ ස්ටී ෆර්නැන්ඩෝ රිජෙක්ට් වුණා ස්ටී ෆර්නැන්ඩෝ රිජෙක්ට් ඒ ජාතිකත්වයේ පද නම් කරගත්ත මොකක් හරි ප්‍රශ්නයක් වෙන්න ඇති ඉතින් ඉතින් රත්නජංකර් කොහොමද රටේ අපේ රටේ ජාතිකත්වය ගැන තීරණ ගන්නේ प्रकाश कर देश पाल कर हरिदर कर මම දැක්කා දකල්ලා මං කිව්ද පොඩි අර මේ අර ෆිනිෂින් ස්කූල් එකේ එක්සැම්පල් එකක් වෙන්නෝ මේ නොවීසිල්ල කොහොමද වර්ධනය වෙන්නේ කියන එක ගැන ජෝන් කේජ් නිර්මාණයක් කරා. ඒ කියන්නේ මිනිස්සුයෝ සද්ද නොකර කොහොමද කොච්චර වෙලා ඉන්න පුළුවන්ද ඉන්න බැරි කම නිර්මාණාත්මක මේකට අරගෙන ඉතින් ඒක ගැන මම පොඩි සදාරක් කරා. මොකද අරයට දන්නන්නේ නැද. ඒක ඇහුණාට යන්නේ කියලා යන්නේ ගියා. ඉතින් වෙන වෙන නායක වෙන පද රචනාව ගැන කතා කරා. හැබැයි ගොඩක් දිනකට මම හිතන්නේ ටියාක ඇසරෙන්න ඇති මේ සුනිල් ශාන්ත කියන්නේ යම් දෙයක් කරපු කෙනෙක් ඉතින් අමරදේවත් යම් දෙයක් කරලා තියෙනවා මම කියන්නේ නමුත් අර මේ ඔය කිසි කෙනෙක් ඔය ඉතින් ගුරුදේව නාමයෙන් හරි දේවලා කරලා ගන්න ඕනේ නැහැ මම කියන්නේ ඒක ඇල්බර්ට් ඇල්බර්ට් සා සුනිසාන්තත් නම වෙනස් කරගන්න ඕනේ ජෝසප් නේ සුනිසාන්ත වෙන්නේ එතකොට අමරදේවත් ඇල්බර්ට් නේ මේ අමරදේව වෙන්නේ ඉතින් ඒකත් නරකම නෑ මට හිතෙන්නේ නම් වෙනස් කරගෙන ඔය රැප් කරන මිනිස්සු නන්දා ගන්න ඉතින් කලුව අංකත් තියන 2 ඔව් ඒ සෝ ඒ ලස්සන ලෝකයක් අර මං කියන්නේ අර නම දාගත්තර වැඩ නෑ නම් වෙනස් කරගත්තර වැඩ නෑ උන්ට ඉගිලෙන්න දන්නේ ඒකයි වැඩේ ඒ කියන්නේ තියාප තටු බලෙන් අය කරගත්තට රේසින් ඉගිලෙන්න බෑනේ ඒක ඇඟෙමෙන්නේ පොර එන්න බෑ ඒක ස්කඩයින් කරලා එන්න බෑ බයනත් වගේ අපිට බෑ වගන්නේ හරි දැන් කොහොම හරි හරි මම කියන්නේ දැන් ඔය කලබගෑනි හස්ස දැන් අපිට පේනවා අපේ සංගීතය දැන් ලංකාවේ දැනට පවතින සංගීතය කිසි දෙයක් නෑ නිකන් ඈලි මෑලි ගතියෙන් යුක්ත වගේ නේද තියෙන්නේ කිසිම දැන් අඩු ගානේ මම මේ වෙනුවෙන් කතා කරනවා නෙවෙයි දැන් කේමදාස මාස්ටර් වගේ කෙනෙක් ඉදදී මාසයකට සැරයක් අඩු ගානේ මොනවා හරි බාල්දියක් පෙරලනවා සංගීතය පිළිබඳව ආందోళනාත්මක දෙයක් දැන් එහෙමවත් නැහැ නිකන් ආලපාලුවේ වෙයි තියෙන්නේ ඇයි ඔව් ඒක තමයි ඒ අර ඒ හැපනින් තත්වය නම් ඇත්ත ඒක එහෙම තත්වයක් අපිට මට පේන්නත් නැහැ මියුසික් කාර්යයක් විදිහට ඒක ඒ ගැන යම් චෝදනාවක් තියෙනවනේ ඒ චෝදනාවේ කොටස් කාර්යකුත් වෙන්න මම ලෑස්ති කිසි ගැටලුවක් නැහැ මම හිතන්නේ මා වයින් කළා ක්‍රමයේ ගැන කතා කරොත් ප්‍රශ්නය ගැන කතා කරොත් මම හිතන්නේ මේ මේ යුගයේ අර්බුදයක් තියෙනවා කොහොමත් කියන්නේ කලා නිර්මාණ පිළිබඳ ලංකාවේ විශේෂයෙන් අර්බුදයකට ගිහින් තියෙනවා ඒක අර්බුදයට යන්න හේතුව තමයි දේශපාලන ප්‍රශ්නය මේක තුල කිසිවක් නොවෙන තැනකට හිමින් හිමින් පල්ලෙහාට ගමන් කරමින් ඉන්නවා කියලා පහුගේ ඡන්ද ප්‍රතිඵල වලින්ම තේරෙනවා
සාමාන්‍ය විදිහට බැලුවට පස්සේ ඒ කියන්නේ මිනිස්සු අපේක්ෂා කරන්නේ මොකද්ද මිනිසුන්ට කලාව කියන එක අවශ්‍ය දෙයක්ද එහෙම ඕනේද කියන ප්‍රශ්නය තියෙනවා කියලා මට තේරුම් ගමින් ඉන්නවා ඒකත් එක්ක මම හිතන්නේ සංගීතඥයෝ විදිහට අපි උකට ලී වෙලා දිනනවා කියලා මම හිතනවා එක්තරා විදිහට බැලුවට පස්සේ ඉතින් නමුත් අපේ ජොබ් එක තියෙන්නේ ඔන්න ඔතන ඔතන ඉඳන් පටන් ගන්න කියන එක තමයි ඊළඟ කතන්දරය. ඒ කියන්නේ මොනවද සිද්ධ වෙන්නේ නැති තැන ඉඳලා. තැන ඉඳන් ඒ කියන්නේ අපිට සිද්ධ වෙනවා සමාජය යම් ඒකරාශී කිරීමේ ව්‍යාපෘතියකට මේක ටූල් එකක් විදිහට පාවිච්චි කරන්න. ඒකවිල්ලා වෙන ඥානනය පැත්තෙන් කරන්න ඕනේ වැඩක්. මං කියන්නේ ජයසනංගල් බත කරපේක හොඳටම හොඳයි. මං කියන්නේ කිලර් වගේ ඇල්බම් එකක් මං හිතන්නේ මේ කාලේ එන්න ඕනේ. මං කියන්නේ ඒකට ඇත්තම එක්ක අජිත් වගේ කෙනෙක් අත ගහන්න ඕනේ. එක්ක කසුන් කල්හරවක් කෙනෙක් අත ගහන්න ඕනේ. ඒ වගේ අය ඔය වගේ කෙනෙක් අත ගන්න නැත්. එක්ක මං වගේ කෙනෙක් අත ගහන්න ඕනේ. මං කියන්නේ මේ අපි කණ්ඩායමක්ද මගේ අපි සමකාලීන කණ්ඩායමක් විදිහට අපිට පේනවනේ සමාජ තීරුවක් විදිහට කසුන් නදීක අජිත් මමත් ඕක ඇතුලේ හැම වෙලෙම ඉන්නවා. ඉතින් මේක එක්කෝ කලෙක්ටිව් වැඩක් විදිහකට එළියට එන්න ඕනේ. එහෙම මොකක් හරි මේ සමාජය ඥානනය කිරීමේ වැඩපිළිවක් තමයි ඉල්ලා සිටින්නේ මේ වෙනකොට කියලා තමයි මම විශ්වාස කරන්නේ. මම මේ සෑන්දුරට එකඟයි චාපකි වදාසු මොකක් වෙන විදිහට කියන්නම්. ඒ කියන්නේ ලංකාවේ මේ තියෙන චාටර්නස් එකට හේතුව මම දකින්න මේ රට වෙනස් කරන්න දේශපාලනඥින්ට පුළුවන් කියන අදහස මොනවත් වෙන්නේ නැහැ කියන එක චාටර්නස් හොඳයි ඒක ඉතින් ඒ චාටර්නස් එක හදන්නේ ඒ කියන්නේ දේශපාලකයන් දේශපාලඥයන්ට රටක් වෙනස් කරන්න පුළුවන් කියන මතවාදයෙන් ඉඳලා දේශපාලඥයන්ට රටක් වෙනස් කරන්න බෑ දේශපාලඥයන්ට රටක් හදන්නත් බෑ සංස්කෘතික විශ්ේ ඉන්න ආටිස්ට්ලාට තමයි රටක් ගොඩනගන්න පුළුවන් ලෝකෙ ගොඩනගලා තියෙන සංස්කෘතිය. දේශපාලනයේ රටවල් ගොඩනගලා නැහැ. දේශපාලඥයෝ කියන්නේ වාමාංශිකෝ දක්ෂිණාංශික පොඩි කොල්ලකාරයෝ පිරිසක්. ඒගොල්ලන් නෙමෙයි රටවල් ගොඩනගන්නේ සංස්කෘතික විශ්ේ. අවාසනාවකට ලංකාවේ ඉන්න සාහිත්‍යකාරයෝ ඔක්කොම දේශපාලනය කරන්න යනවා. දේශපාලනයෙන් රට හදන්න පුළුවන් කියලා. ලෝකෙ කොහේවත් රට දේශපාලනයෙන් හදලා නැහැ. සංස්කෘතියෙන් හදලා තියෙන්නේ. चंद देशपालने प्रतिपाल निरीक्षण आर्टिस्ट හඳ දක්වා දේශපාලනිකයි කාල් මාක්ස් කෙන් ගන්නවා ඉතින් අර සෝ මගේ වචනේ ටිකක් වෙන ඒවා ඉන්නේ මම නවත් නෑ කියන්නේ වෙන ඒවා වුණත් කමන්නේ මම කියන්නේ මේ අර ෆක් කියන එක තමයි එන්න තක්ගල ඔළුවට ඉතින් මේගොල්ලන් දැන් ඒ කියන්නේ මේ 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 මිනිසා දේශපාලන ශක්තියෙන්ද කියලා මම දන්නේ නැහැ ඇත්තටම ඒ කියන්නේ මට එහෙම මේ අර්ථයෙන් කියන්න පුළුවන් වර කුකුල්ලු හදනවා ඌරෝ හදනවා හරක් හදනවා වගේ එකක් තියෙන්නේ ඒ ඒ අර්ථයෙන් ගත්තොත් දේශපාලන සත්‍යයක් ඇත්තටම ඒ කියන්නේ යම් කිසි පිරිසක් වාමාංශිකෝ දර්ශිනාංශිකෝ යම් කිසි පිරිසක් ඉදින් ඇතිකරන ගා කරලා මතවාදවලට කොටු කරලා ඒ වගේ ඇතිකරන පිරිසක් බවට පත් කරන්න පුළුවන් හැබැයි මේ 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 රටේ විතරයි දේශපාලන සත්‍යය ඉන්නේ අනිත් රටවල නෑ දේශපාලන සත්‍යය सांस्कृतिक सांस्कृतिक බලමුළු ගන්වීමකින් මිනිස්සු වෙනස් කරන්න පුළුවන් කියලා චාප හිතනවාද තම අත්‍යන්තයෙන් පිළිගන්න එකක් ඒකට පළවෙනි හේතුව තමයි ටූල් එකක් විදිහට අපි මියුසික් කල්පනා කරනකොට ඒක ඇතුළෙම තියෙනවා දේශපාලන ඩයිනමික්ස් يعني මිනිස් එක්ක වෙනස් කිරීම කියන අර්ථයෙන්
මනුස්සෙක් දැන් ඉන්න තැන ඉඳන් ඊළඟ තැනට ගෙන යාම පිළිබඳ හැකියාවක් ශක්්‍යතාවයක් يعني ශක්තිය මියුසික් තුලම يعني ඒක තුලම මම කියන්නේ නාදය තුලම ගැප් වෙලා තියෙනවා කියලා මම විශ්වාස කරනවා ඒක ඒක කරන්න පුළුවන් මම කියන්නේ දැන් දැන් උදාහරණයක් දැන් අපි අජිත් මේකට කොහොම එකඟ වෙයිද කියලා මම දන්නේ නැහැ දැන් මම කියන්නේ පාර්ලිමේන්තු ක්‍රමය ගැන ලිරිකල් කොන්ටෙක්ස්ට් එකක කතා නොකර පවා ඕනනම් ජනතාව මේ ඉන්ටර්නෙට් ඊළඟ තරකට ගෙනියන්නම ගෙන යාමේ හැකියාවක් තියෙනවා මියුසික් ඉට්සෙල්ෆ් يعني ඒක ඇතුළ ඒක තුලම ආ ඒ කියන්නේ පාර්ලිමේන්තුව ගැන සින්දුවක් නොකිය ඔව් කියන්නේ ඔව් කටහඬ කියන විෂය ඇතුලේ අපිට ඒක ගොඩනගා ගන්න පුළුවන් එහෙම නැත්නම් කියන්නේ ස්වර ඇතුලේ මේක ගොඩනගා ගන්න පුළුවන් නාදය ඇතුලේ මේක ගොඩනගා ගන්න පුළුවන් කියන අදහස මන් තියෙනවා කියන්නේ මං කියන්නේ ඒක පාවිච්චි කළ යුතුයි ඒක තමයි වැඩේ කියන්නේ මියුසික් වලින් දේශපාලනය කරනවා කියලා කියන්නේ ඒක ඔව් නමුත් තවමත් මං හිතන්නේ ලංකාවේ සංගීතය කියලා කියන්නේ ගීතයටනේ ඔව් සංගීතය කියන එකක් ගැන නෑ ඒ ඒ කියන්නේ කියන්නේ කියන මිනිස් හිටියර කම නෑ මම කියන්නේ ඔයා කියන්නේ නැත්තම් එච්චරයි ඒ කියන්නේ ඔයා දැන් ඔයා ඔයා ඔක ආය රිපීට් කරනවා කියන්නේ ඔයාත් ඒකෙම නියුවිතෙක් කරනවා කියන එකනේ මම කියන්නේ ඔයාට පුළුවන් ඔක මෙහෙම කියනවා මෙහෙම පිරිසක් ඒත් මම ඔයා එහෙම හිතන්නේ නැත්තම් උදාහරණයකට ගත්තොත් කවුද මේ කේම්දාස ගන්නකෝ ඔයා කේම්දාසත් එක්ක වැඩ කරලා තියෙනවනේ චාප කිව්වකට මං සෑහන දුරට එකඟ වෙනවා ඒ කියන්නේ කේම්දාස ඒ පාර්ලිමේන්තු විරෝධී යම් කිසි શબ્දයක් හැදුවා වචන වලින් තොර සමහරලාට. ඔව්. ඒ වගේ දෙයකට මම එකඟයි. ඒ කියන්නේ ඒ වගේ තැනකට යන්න පුළුවන් ඇත්තටම. ඒ තාපගේ අදහස නරක අදහසක් නෙමෙයි මම. එහෙම නැහැ. ඇයි ඒ වගේ දේවල් දැන් වෙනදටත් වඩා අවශ්‍යතාවයක් තියෙනුනේ ඒ වගේ සංගීතමය රචනාවකට. හොඳ පොයින්ට්. ඒක ඇවිල්ලා අපිව ප්‍රශ්න කරන අපිව ඇයි දැන් ඒක නොවෙන්නේ? ලක් කරන ප්‍රශ්න. ඇයි ඒක නොවෙන්නේ? ඒක වාක්‍යෙ මම ඒක ටිකක් අරගන්න වෙනවා. කියන්නේ සෑම දිනම ඒ කියන්නේ මට නම් තර්කයක් තියෙනවා ඒකට. ඒ කියන්නේ සංගීතයෙන් ඇයි මේ දුප්පතේ වැසියන්ට කෙලවන්නේ කියන කාරණේ. ගොඩ දානවට වඩා කෙලවන්නේ ඇයි කියන කාරණේ ගත්තම ප්‍රධානම කාරණේ ආයි පොඩ්ඩක් පස්සට ගිහිල්ලා ආවොත් අපි මේ සරත් චන්ද්‍ර ඇතුළු ඒ බලකායක් තිබුණා සරත් චන්ද්‍ර විතර නෙවෙයි ගොඩක් අය හිටියා මේ අපි ගමු නිකන් ගත්තොත් පේරාදෙණිය විශ්වවිද්‍යාල ප්‍රමුඛ ඇතුළු ඒ මිනිස්සු තමයි ඔය CS කරලා රජයේ පරිපාලන විභාග පාස් කරලා රජයේ ආයතනවල ප්‍රධානි ඉන්නුනේ ගොඩක් අය ඒ අය ඇතුළුව ගොඩක් අය මේක මේක ඒ කාලේ ඉඳන්ම එක්කෝ පරාක්‍රම භාවගේ හරි කාගේ හරි වැත්තෑවගේ හරි කාගේ හරි මේ සාහිත්‍යකාරයන්ගේ එන බලකොටුවක් වුණා මේක ඒ කියන්නේ සංගීතඥයෝ කියන්නේ ඇත්තටම උන්ට අර මේ මොනවාද පොඩි පොඩි පඩිකවලන පිරිසක් වගේ මම දැකලා තියෙන ඉස්සර පොත් පිටෙන්දිට අග්ගාලා මේ සංගීතඥයන් කියලා සින්දුවක් කියලා යන්නවා හරි දෙවුට කීයක් හරි හම් වෙන පොඩි ගානක්ද සාහිත්‍යකාරයන් තමයි වචන කේන්ද්‍රීයව මේ එන ගොඩනගුව සාහිත්‍යකාරයෝ එන බලය ඒ ගොඩනගපු බලය ඒගොල්ලන්ටත් නෑ ඒගොල්ලෝ චාටර්ම වෙලා ගියා මේ සාහිත්‍යකාරයෝ ටික අර ඒක පස්සේ ගිය සංගීතඥයෝ ඉන්නවනේ ඒ කියන්නේ පද රචනා පස්සේ මේ ලීලා ගිය පිරිසක් ඉන්නවනේ ඒ කියන්නේ සින්දුවක් අනුමත කර ගන්න ඕන නම් ඇත්තටම දැනුණත් යන්න ඕන සංගීතඥයෙක් පස්සේ නෙමෙයි සාහිත්‍යකාරයෙක් පස්සේ යන්න ඕන සංගීතඥයෙක් රුඩට එන්න adat SLBC කාරි කොයි හරි ගත්තත් මුල් පුටුවල ඉන්නේ වචන කේන්ද්‍රීය සාහිත්‍ය ආධාර මිනිස්සු ඒ මිනිස්සු රටේ බලන්නලා තියෙන්නේ වචනමනේ අහන්නේ ඔව් වචන ඕනේ මොකක්ද ඒ මං කියන්නේ වචන ප්‍රතික්ෂේප කරන්න ඕනේ කියන්නේ වචන ඕන වචන ඕන වචනම දැන් අපි කියමු සින්දුව කියන ගම සින්දුවක් කියන අර්ථය එතකොට මේකේ කටහඬේ ප්‍රශ්නකුත් තියෙනවානේ එතකොට මූ කොහොමද මේ 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 කටහඬ මේකේ මේකේ හසුරන්නේ කොහොමද වැඩ කරලා තියෙන්නේ මොකද්ද මොකද්ද මෙයාගේ රේන්ජ් එක මොකද්ද මෙයා කරලා තියෙන්නේ මොකද්ද අලුතෙන් මෙයා මේ වචනේ මෙයා කොහොමද කියලා තියෙන්නේ ඔයගේ ප්‍රශ්නක් තියෙනවනේ මං කියන්නේ ඒව තමයි යට ගිහින් තියෙන ඔය අජිත් කියන කතන්දරය ඇතුලේ ඔව් දැන් මොකෙක් කරි බැලුවොත් සින්දුවක් කියා ගන්න බෑනේ අයිය සින්දුවක් කරගන්න බෑනේ එකෙක් කත්තාන්න නෑනේ වෙන මොකක් හරි කරගන්න පුළුවන්ද කියලා ආන්නේ සින්දුවක් කරගෙන ඉතින් ඒක ඇතුලේ ගත්තම මේ අර කිව්වා වගේ දැන් ඔය මොනවා කිව්වද ඔයා මේ මාව මෙතන මේ ඉන්ටර්වයුව කරන ඉඳන් මං කතා කරනවා නේ ඔයාට
प्रधान गायक वादक रचना මොනකිව්වත් සංගීත කණ්ඩායමට හරි සංගීතඥයාට හරි වාදකයාට හරි පුළුවන් ඊට ප්‍රතිවිරුද්ධ අදහසක් හරි වෙන පාරක යන්න. ඒක පළවෙනි ආර්ට් සොංග් එක විදිහට කියන්නේ ෆ්‍රැන්ස් ෂූබර්ට්ගේ ඈල් කින් කියන සින්දුව. ඒකේ මෙහෙම ගමනක් යනවා පුතෙක්ව අරගෙන තාත්තා කෙනෙක් ඒ ගමන යනවා. යද්දි පියානෝ එක වෙන ගමනක් යනවා. ඊට පියානෝ එකේ ජොබ් එක ගායකයාගේ කටහඬරි වචන උද්දීපනය කිරීම නෙමෙයි. ඒක වෙනම අනුනා. එයා වෙන අදහසක් කියගෙන වෙන දිහා යනවා. ඉතින් මම දැක්ක ලංකාවේ ඉස්සෙල්ලම පාරට මම දැක්කේ සින්දුව කියන උදුම්බරා චෙලෝ එකයි ඔකෙස්ට්‍රා එක තාතද තාතද එයා වෙන වැඩක් කරනවා. එයා වෙන වෙන වීමනක් වෙනවා මේ ඒක සිනමාවට සම්බන්ධ වීම වෙන කාරණයක්. මොන හට හරි සම්බන්ධ වෙනවා සමහර ලෝකෙ තියෙනවා. නමුත් अजित मतुकरे म्यूसिक කවුන්ටර් පොයින්ට්ස් වල තමයි ආර්ට්ස් හොයන්න ඕනේ කියලා දැන් කවුන්ටර් පාර්ට්ස් හරි කවුන්ටර් පාර්ට්ස් හො يعني මේක අනිත් පැත්තට හිතන්න ඕනේ කියලා මම විශ්වාස කරන්නේ අජිත් කියපුවට මම ඉතාලම නිවැරදිව කතාවක් කිව්වා කිය. අඬනකොට අඬන එකට මියුසික් ගහලා වැඩක් නැහැ. ඔව්. සාර නළුවගේ කාර්ය තමයි නොඅඬා කොහොමද අඬන එක. ඔව්. ඉස්සරහට ගේන්නේ කියලා. අඬන්න තිබුණොත් අපේ දැන් නළු නිළු අඬන්න තිබුත් අඬනවා මැරෙනවා. ආපහු මේගොල්ලන්ට මේව ග්ලිසරින් ඕනත් නැහැ. ග්ලිසරින් ඉබේම අඬනවා. හරිද? ඒ බකට් නොඅඬා මම මේකේ මොකද්ද කරන්නේ? අන්න thinking කෑල්ල. ඔව්. එතනදි තමයි යාර නළුගම හරි නිලිගම හරි හම්බ වෙන්නේ. ඔව්. මියුසිෂියන් ටට් එක තමයි. ඔව්. ज्योतिपाल ज्योतिपाल अंडाने गीते अंडन ඔයා මගේ මං ඔයාගේ ඒ වචන වචන වලයි ප්‍රශ්නේ. ඒක තමයි දැන් අර මේ කියපු මේ මතවාදී ආධිපත්‍ය ලිරිසිස්ට් ළඟට. අර අර රසාටකටත් කඩලා තිබ්බනේ ඕක. ඔව්. අටකට ඔය හතට අට කඩන එක පුරුද්දන්නේ ඕක. ඔබ දිහා බලාගෙන තාමත් ඔය රසවාදීන් රමයක් රස නම. රසවාදීතර නෙමෙයි දැන් ගාලෝක ඕවා මේවා අට කර ගන්නවා නම් මේ කරනවා හත කර ගන්නවා එක එක කාලවල එක ඒ වගේ कारण हदानी संगीताज्ञ संगीताज्ञ कार्यालापे रसाट को संगीत एक नीतिज्ञ कर नीतिज्ञ विष्णुनारायण बात कांडे विष्णुनारायण बात कांडे एक गवर्नर एक्ल पड़ी सुधु गवर्नर एक्ल ग्यूज मारती बुना एक ඒ ගවණ කියනම ඉස්කෝලේ දාලා පස්සේ තමයි බාත් කණ්ඩේ කියලා නම වෙනස් කරගන්නේ මේ එතකොට ඒ ගිවිසුමත් එක්ක තමයි රවින්දනාත් ටාගෝර යට යන්නේ ඇත්තටම න්යා රවින්දනාත් ටාගෝරට තිබුණේ යුරෝපේ දාර්ශනිකයෝ ආටිස්ට්ලා එක්ක සම්බන්ධතාවයක් නේ
බාත්කණ්ඩේ නීතිඥෙක් විදියට තිබුණ සම්බන්ධතාවය ආණ්ඩුකාරයේ දේශපාලනික බලය අල්ලගත්. එයා හොඳ ස්කූල්යක් හැදුවා හොඳ පරිපාලන තත්ත්වයක් එක්ක. අරයා නිකන් පොඩි වල බහින තැනක් හැදුවා කවුද? ටාගෝර්. ටාගෝර් පොඩි සෙල්ලමක් දාන දේ. අරයා බලය අල්ලා. ශාන්තිනි කේතනේ වල. බාත්කණ්ඩේ තමයි ඔය කරේ රාග එක එක ප්‍රාදේශීය තැන්වල තිබුණු ටියුන්ස් ගෙනල්ලා ඔක්කොම වර්ගීකරණය කරලා සිස්ටම් එක හදලා सिस्टमैटिक कर ला मैं एवं सॉर्ट आउट करा मैं वर्गीकरण करा मेरा से मेके मेरा से मेके मेरा से मेके के ला बेलावत की बोल बेलावत ओ कौन सिस्टम में का आए एक तो करो हाँ मदर मत के ला एक नारक दे नारक क्या नहीं दे किम तमाय में केला हूँ नहीं मंग क्या नहीं मैं मैं एक क्या नहीं एक काउरु हरी एविल्ला मैं में सर्टिफिकेट कर हुए का एक मैं दें काउरु हरी आया हुआ सिद्धार्थ नरक दे मन के नरक नरक हेतु मुख दिन खदादी अभी इच्छर देवादी अनुमति अभी जनगण मेकें खेलवन पे अभी अम्मा बोधे तीन अभी पोडे नुसरकारी दर्शन के तमंगे दर्शन खेलवन पे तीन बाब काल मारी हेम के नाम दान मेके खेलवन पे तीन हेम हेम तीस अभी पड़ा नोसला हर एट ये मनुष्य मनुष्य दिशा विन पूर्व हेम तीन 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 अरे बातकांडे नोम सिस्टम में आख्या नोम बुडिसम में आख्या नैनी एक नरक पे बुना ओके हद पत्ता हम जनप्रिय बुढ़ीसम ओके हद उन्ना जनप्रिय ओके पूरा नहीं वेड बैनी बुद्धांग में सीएरा नरक तीन तम एक जनप्रिय मे कुे मुसूद गांड पुला मन के वाले मिच्चर कुण लोके मुन दर्शन कुण ओशो कुण गांधी So that's the thing. It's my point of view. Yeah, Hari. Then, kapa mukode digatama ekipu dewal pilibad. Then, can Hari nidahas tane king Ajith Megar pravesh une me. Maken music theorize vim pilibad mage virodayak ne ha. Can udaharanayak widata jazz music gathu thi. Jazz sampradaya godanagenna eka hetuwak thamai meka theorize karaganeema. මේක ඇතුලේ සම්ප්‍රදායන් ගොඩනැගෙන්න පුළුවන්. ඉතින් ඒ අර්ථයෙන් මම විෂයක් විදිහට මේක ප්‍රගුණ වීම පිළිබඳ මගේ අර්බුදයක් නැහැ. හැබැයි ඒකේ අනිත් පැත්තේ තියෙන මේ අර අජිත් පරිපාලන කෙල වීමේ ශික්ෂණය. ඒ කියන්නේ වාක්‍යන විදිහට අර බ්ලූස් ඒවා ඇතුලේ ජෑස් ඇතුලේ ඒක නියම පනවන්නේ නැහැනේ රසය මේක ජෑස් වල අර පුළුල් නිදාස භුක්ති දින්නනේ ඒ කියන්නේ ඒ තියරිටිකල් ස්ටඩි එක හරි advance එක තියෙනවා ඒක ඇත්ත නමුත් අර අර ප්‍රශ්නේ තියෙන්නේ ඒක හරි දැන් මගේ මේක ඇතුලේම අර institutionalize වෙනම කොටම මේක තුල යම් සීමා සහ යම් බාධා චින්තකෙට එහෙම නැත්නම් freely හිතලා වැඩක් කරන්න පුළුවන් මනුස්සයෙක්ට යම් යම් සීමා සහ බාධා එන්න පුළුවන් ඒක අජිත් මතු කරපුවකට මම එකඟයි නමුත් මම කැමති අර يعني මේක discipline එකක් විදියට එහෙම නැත්නම් විෂයක් විදියට चाप डिसिप्लिन डिसिप्लिन चाप कमी चाप खीन देन तन चाप इन क्रिएटिव पत्ते दिन निश्चित इंदगन निश्चित अली नरगन निश्चित कलुसुद्वेंदगन निश्चित ओकेस्ट्रा कलुसुद्वेंदलाकमेन ओकेस्ट्रा के बो एक हरिगा अंटेम नैकेट ओलून सीएलम दे शब्द सिद्धवेन इकवेलाट कीन एक हूं मे डिसिप्लिन कीन तेना तीरता में इट पास हम काल एक ඒකට විරුද්ධව මට මතකයි සුසාන් මැක්ලරි කියලා සංගීත විචාරිකයෙක් එයා තමයි ගෙනාවේ එයා ගෙනාමේ ආටිකල් එක ලිව්වා මට හොඳට මතකයි මේ ඩිසිප්ලින් වර්සස් ඉන්ඩිසිප්ලින් කියලා ඒ කියන්නේ එයා ගෙනාවේ රොක් සංගීතයේ තමයි ගෙනාවේ
අරක කඩන්න ආපු ඉන්ඩිසිප්ලින් වර්ක් එක විදියට. ඒ කියන්නේ හොඳට අඳන් ඉන්න කොටකල් සංගනේ ටී-ෂර්ට් අඳන් ඉන්නේ අර ටැටූ එකක් ගාලා ඉන්නවා ඉන්නවා ඒකේකලෝ discipline character in a period of minisunto living example but now he is talking about discipline eka thamai thiyenne nage oh ne mama kiyanne vishayaka pragamane thiyenna puluwan me me meka hariyata theorize karaganeem thula man kiyanne eka athule mama innoda kiyanne neme mata kiyanna awashya une man kiyanne namuth vishayak vidihata meke akanda sangvardhanayak wenna na meka thula me scholars la weda karanna ona meka meka thula क्यूबन होसे माटी I declare myself, I am an impure man. संपूर्ण स्वयं विवेचने देशपालन पक्ष तीनो स्वयं विवेचने विवेचनात्मक संबंध मित्र කාගවත් කාගවත් පිට කසා ගැනීමේ මිතුරු සම්බන්ධය තුලත් නැහැ නේ අපි. ඔව් මේ අලුත් පරපුර එහෙම එකක් නැහැ නේ. නැහැ. නැහැ යම් ඉස්සරට වඩා ඉවසා අනිකා දැන් චාපාව මට ඉවසන්න පුළුවන් චාපාට මාව ඉවසන්න චාපාට මම බැන්නා චාපාට පුළුවන් මාව ඉවසන්න මට පුළුවන් චාපාව ඉවසන්න. අපි අතර පරස්පර නෑ මං කියන්නේ නිකන් පුද්ගලිකව බැනගන්න එක නෙවෙයි. මං කියන්නේ මේ විෂය වශයෙන් විෂය තුලත් තමයි දැන් මම දැන් විෂයෙන් තමයි මම මෙයාට ගේන්නේ මේ පොයින්ට් එක. ආ ඉන්නවා කතා කරනවට වඩා වෙනම තැනක ඉන්නවා කියලා. දැන් මම මේ संगीत सदर्शन उदाहरण मिडल ऑक्टेव अरे बायाई उड़टे अन्न अन्न वालेनो मे वैडी मुकदेट एनर्जी का पाविच कर गेन के बैडी नोट हिट कर सही लो लो फ्रेस इनका तो मैंने कैपासीटी का नमु मे कहते निवन ternary honda wennai wada niweradi pura wesiya kohomada wennai prema karannai aadare karannai are ne wal dekonota yanna ba wal wenawa thi o thi o eke prashneth ekka thama performing kiyana hema nathi wenna thi eken perform karanne kohomada mehem habai man me mage addakimen kiyana ekak thamai mekata podi samajika hethu thiyena wage thiyena chapa den man baluwa chapa ge chinda practice karanna उल्का पात ईरमन पार्टी गियामन गया बर्थे पार्टी गियाम अटे तन की चापक उल्पा उल्का पात दवसा की बाल पार्टी सुन सो मम निका प्राक्टिस सामार दस मैं ट्रंपटे प्राक्टिस मैं इन किसी के आंडे इकमको पालगे कंप्लेन करा मल गे अक्के आना बाया गांडे मल टीवी अक्के ट्रंपटे आदि मैं अंतिम तीरने कलावा दाइट कलावटे ट्रंपटे कौर दी पुंच रटाक इडने लगलगने एक चापल चाप कीन दी आंडो हटे गीला मेकट एम शब्द वैडीपुर यदोनी एंप्लीट्यूड वैडी मेक मेक करा पड़ी बरी कम को तीन मे परसरे एक सीमा वे गति वॉइस ट्रेन कर प्राक्टिस हेतु तीन संस्कृति हेतु तीन गैल मेट
මෙහෙම කරන් වාඩි වෙන්න කියලා. ඕ ගව් ගව් මෙ වහා ගන්න. ඕ මගේ එකත් ඒකත් තව ප්‍රැක්ටිස් එකක්. කෙල්ලන්ට එහෙම කියන්න බෑ. ආ. ඒගොල්ලෝ C මයිනර්, C මේජර්, D මයිනර්. ඇයි ඒ? ඇයි ඒ? මේ සංස්කෘතික විදිහට වහනවා. ඕ ඒගොල්ලන්ට අටරින්නේ ඉඳ දෙන්නේ. ඕ තාත්තා තාත්තා මල පැනලා ගෙදර ඇවිල්ලා ඉන්නේ. රෑ වැඩ කරලා දැන් මෙතන සද්ද බද්ද බෑ. හැබැයි මෙමෙ මේ සංගීතඥයින් සද්ද බද්ද බෑ කිව්වට මම ලංකාවේ වැඩිම සද්දය කරන්නේ දේශපාලඥයෝ. උන් යට ගිරියෙන් කෑ ගහනවා ටීවී ගත්තොත් දෙදරනවා. හරිද? ඒ කියන්නේ ඒකෙත් බලය අර වැඩකට නැතුව නේ. ඒක වොයිස් එකෙත් බලය අර තියෙන්නේ ඒක. හොඳම රොක් 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 කළා මම දැකලා තියෙන්නේ චාපටවත් ඒ වොයිස් එක ගන්න බෑ. මෙටල් එක. මම මෙටල් එකේ හොඳම එක තමයි ලංකාවේ කවුද දන්නවද? හොඳම මෙටල් එක රත්නසිරි වික්‍රමනායක කියලා හිටියා. මං කියන්නේ මට පරණ එකක් මතක් වුණා. එතකොට මේ ඡාප බොහොම පොඩි. මම මොකක් හරි ෂූටින් එකක් ඉවර වෙලා හේමසිරි තාත්තත් එක්ක ගෙදරට ආවලාක රත්නසිරි වික්‍රමනායක එතකොට මේ අගමැති ඔයා මල් ළඟම වාඩි වෙලා ඉන්නවා. එතකොට රත්නසිරි වික්‍රමනායක කතා කරනවා මාතර සද්දෙන්. අගමැති අගමැති. එතකොට ඡාප මග යනවා. ඇයි අංකල් අර 100 කෑ ගහන්නේ? ආ මේක තමයි. ඉතින් ලංකාවේ හිටපු හොඳ රොකින් වොයිස් එකක් ඒ කියන්නේ හොඳ එකෙක් නෙමෙයි. මේ රොකින් වොයිස් එක. ඔව් රොකින් ඔය තමයි ඔය ඔය දැන් ඔය මල් විරුවන්සත් ඔක් කරන්න. දැන් මෙහෙදි බලන්න. එදා! උතරින් ඉඳ පටන් ගන්න. ඒකනේ. දැන් ට්‍රේල් එක. ඒගොල්ලන්ගේ ඒගොල්ලන් තමයි මේ શબ્දය ඇතුලේ බලය අල්ලගෙන තියෙන්නේ. ඒකින්ද ඔය දේශපාලනේ කළා යන්නම එපා කියලා තමයි මගේ යෝජනාව කිසිම කෙනෙක්ට. ඒ කියන්නේ ගායනාව කරගන්න දෙන්නේ නැහැ. දෙන්නේ නැහැ. ඒගොල්ලන් තමයි ගායනා ඉන්ට්‍රේට් කරලා තියෙන්නේ කියලා කියන්නේ වොයිස්. විෂය. විෂය අරගෙන තියෙන්නේ. සින්දු කියන්නේ තේ මිනිස්සුනේ ස්ටේජ් වල. මට මතකයි ඒ කාලේ කේමදාස මාස්ටර් කියනෝ රූපවාහිනිය අඳුනන්නේ අර අනිත් රේඩියෝ එක කියලා. දැන් තියෙන රේඩියෝ එකට අමතරව තව රේඩියෝ එකක්. ඇයි ඒවයි ගායනා කරන අයත් මූණේ කිසිම හැඟීමක් වෙනස් වෙන්නේ නැහැ. ඇඟේ වෙනස් වීමක් නැහැ. මයික් එක අල්ලගත්ත කෙලීම ඩිරෙක්ට් කිව්වා. ඒක වෙනස් කරගන්න මොනවද දැන් දැන් මොනවරි වෙනවද එහෙම? අජි මොකද කියන්නේ? दुष्ट संदर्भ कवि कार्य सिंधु नहीं कवि लिया मोनारे ना बीटल्स उंगे बिंदल कवि सिंधु उंग बिंदल मोनारे मुका उंकिया सिंधु मोनारिंग सिंपल उंगे आत्म प्रकाश कर दुष्ट संदर्भ दुष्ट क्रिया कर අපි වීරය වගේ දුෂ්ට ක්‍රියාණි කරන්නේ සමහරු ඒ ඒව ඔක්කොම වා නිරවුල් වෙලා වා තැනකට බෙටර් කොමර්ත ඒකට අපි කොමරි අපි උදව් කරන තැනකට එන්න ඕන ඒක ඉබේ වෙයි කියලාද ඔය කියන්නේ ඉබේ කොමත් ඉබේ වෙනවා මොකද මං විශ්වාස කරනවා මේ ලෝකේ විනාශ කරන්න බෑ කියලා කාටවත් මේ ලෝකේ කවුරුරි කියනවා ලෝක විනාශය කියන්නේ මිනිස්සු මැරෙනවා ඔක්කොම කියන මම නම් උපකන්ද ප්‍රශ්නේ ලෝකේ සබාධර්ම විදියට නෙමෙයි මම මේ කියන්නේ ලෝකේ ඒ පැත්තෙන් ගත්තත් ලෝකේ ගන්න ටර්න් එකක් තියෙනවානේ ඒ කියන්නේ තියෙන දේවල් ඒ පරිසර බලපෑම ඔක්කොන්ටම එයා රිටර්න් එකක් දීගෙන එයා එයාගේ ඇක්ෂන්ස් ටික ගන්නවා වගේ වතුර හරි මොනවා හරි පිරෙනවා වගේ මොකෝ මම නම් කියන්නේ ඒ සන්තෝෂය ඇතුලේ මාව මැරුණාට කමන්නේ නැහැ ඒ ඒ පුපුරායම් සිද්ධ වෙනවා මොකද අපි මේ කවුරුත් අරගෙන නොකර ඉන්නේ නෑ මේකේ ඒ අවිශ්වාසය අපි කාටවත් දෙන්න ඕනෙත් නෑ මං හිතන්නේ ඒකට ශක්තිය තියෙන තාම ශක්තිය තියෙන මිනිස්සු ඉන්නෝ ඒ ශක්තිය කොහොමද එකෙක් දෙන්නෙක් හරි දෙයි ඒ ශක්තිය දීලා මේක කොහොමද හොඳ තැනකට යනවා කියන විශ්වාසෙන් තමයි මං ඒකෙන් මට වැඩ කරන්න බෑ නැත්තම් මට මෙතන
අවිශ්වාසයෙන් පසුගාමි දැක්මක් හදාගෙන මට වැඩ කරන්න බෑ. ඒ කියන්නේ ਸਰව සුභවාදී දැක්මකින් සම්පූර්ණයෙන් 100% ਸਰව සුභවාදී වැඩ කරන්න. ඛාපගේ අදහස ඔව් නෑ ඒක හරි. ඒ කියන්නේ අපි වැඩ කරන්න බෑ කොහොමත්. ඒ කියන්නේ මේක වෙනස් නොවනවා කියන මතයක ඉඳලා කොහොමත් වැඩ කරන්න බෑ. ඒ කියන්නේ මම කියන්නේ ඒක ප්‍රැක්ටිකල් උත් නෑ. මම කියන්නේ ඒක වැඩ කිරීමේ තැනකට නෙමෙයි තල්ලු කරන්නේ. වැඩ නොකර නොකරන තැනකට තල්ලු තල්ලු කරන්නේ. ඒ නිසා අජිත්ගේ view එක හරි. මම කියන්නේ මගේ විශ්වාසය තියෙන්නේ ඒ ඒ ඒ ඒකට බ්‍රික් එකක් තියන්නේ. එච්චරයි. එච්චරයි කරන්න පුළුවන් මනුස්සයෙක්ට. ඒ ඒ සර්ව සුබ දායි දවසට බ්‍රික් එකක් තියෙන විතරයි පුළුවන්. ඔව් ඒකයි ඒ සඳහා අපි වැඩ කරන්න ඕන. අපි සන්තෝෂයෙන් ඉන්න ඕන මූලිකව. ඔව් සන්තෝෂයෙන් ඉන්න ඕන. ඔව් මම මූලිකව විශ්වාස කරන්නේ අපි සන්තෝෂයෙන් ඉන්න ඕන. හරි හරි. අපි අසන්තෝෂයට ගේන්න පුළුවන් කාට හරි. අරවම හිතුවොත් තමයි අසන්තෝෂය යන්නේ. අපි හිතන්නේ නැත්තම් අසන්තෝෂයට නොගින් සන්තෝෂයෙන් ඉන්න පුළුවන්. මම කියන්නේ ඔය ෂෝකි වගේ වතුර ගලක් නෑ ඔය ඉඳ දිලා ඉන්න කියලා. ලෙට් ඉට් බී නෙමෙයි මම මේ කියන්නේ. එහෙම නොවන පිරිසක් මෙතන ඉන්නවා. ලෙට් ඉට් බී නම් ඉන්ද්‍රචාපට මේ විදිහට ඉන්න බෑනේ. යාට එයාගේ වැඩ ටික කරගන්න බෑනේ. මොන පරස්පරතා මැද්දේ හරි ඒ පිරිසක් ඉන්නේ තමයි මේ ගතිකේ තියෙන්නේ. මේ දැන් ඔයා මේ වාගේ ව්‍යාපෘතිය පටන් ගන්න තියෙන්නේ. ඒත් යම් උමනාවක් තියෙනවා. ඔයා මොකක් හරි සොයෑමක් කරන්න යනවා. මේ මිනිස්සු ඉන්න ලෝකේ. ඒක මේ අපි නිකන් ලඝු කරගන්න ඕනේ නැහැ. මේ නියෝජිත දේශපාලනේ රිප්‍රසන්ටේටිව් පොලිටික්ස් කියන ඇතුළට. ඔයා වැඩ කරන්නේ දැන් රිප්‍රසන්ටේටිව් පොලිටික්ස් ඇතුළේ නෙමෙයිනේ. අතර මිනිස්සු ඉන්නේ ඔය පෙනුමට තිබුණාට ඔය මහජන නියෝජිතේ ඉන්නේ ඒ නියෝජිත දේශපාලන ඇක්ටිවිසම් යන්නේ. මේ දැන් ඔයා මේකට සහභාගී වීම ඇතුළේ මම දන්නේ ලොකු ඇක්ටිවිසම් එකක්. ඉතින් ඒ ඇක්ටිවිස්ට්ලා චාප මෙතනට එන්නේ ඇක්ටිවිසම් එකක් උඩ. මේබි එයා ටිකක් පොඩ්ඩක් අර නියෝජිත දේශපාලනට සපෝට් කරා වෙන්න ඕන. හැබැයි ඒකට විරුද්ධව තමයි මෙයාගේ ඇත්ත ඇක්ටිවිසම් එක තියෙන්නේ ඇත්තටම. ඔහුගේ සත්‍ය තියෙන්නේ එතන. මෙයාගේ ඇඟේ තියෙන්නේ ඒක ඇත්තටම. හැබැයි පොඩ්ඩක් අර වෙන ටැකල් කරනවානේ මේ ශක්තියින් යම් යම් ඒක යන්නේ මට උනත් එහෙමයි. හොඳයි මං හිතන්නේ අපි අපේ කතාබහේ හොඳ තැනකට ආවා. Thank you.